කෘෂිකර්මයේ විනාශ වීම දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම ආහාර හිගය මේ රටේ දිනෙන් දින වැඩි වෙනවා. ඈත ඉපිට ගම්මානවල පාසල් ළමුන් අද කලන්ති දාලා වැටෙනවා. කෑමවල කන්න නැතුව උදේ ඉන්නේ ගෝ ජනතාවගේ දරුවෝ. අද ගෝ ජනතාව ණය බාරින් මිරිකලා. අද සියලුම කනකර තමන්ගේ හරාඹුව තමන්ගේ චේන් එක කනකර බඩු ටික අද බැංකුවලට සින්න වෙලා ඉඩම් සින්න වෙලා අද බැංකුවලට ණයකාරයෝ වෙලා පෞද්ගලික පොලිස් කාර්යයන්ට ණයකාරයෝ වෙලා අද සමහර අය වන්දනාගාර විතරන වෙලා ණය ගෙවා ගන්න. ඒ නිසා මේ යුගය අවසන් කරන්න ගෝ ජනතාවට අපි කියනවා සැප්තැම්බර් 5 කොළඹට ඇවිල්ලා තමන්ගේ විරෝධය ඉතාම දැඩිව ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආණ්ඩුව කරන්න පුළුවන්, රටපාලනය කරන්න පුළුවන් කියන එක දැන් මුළු රටේම ජනතාව දන්නවා. කවුරුත් මේ රටේ පොඩි ළමයා පවා දන්නවා. ඉතින් මේ දෙන්නට මේ ආණ්ඩුව අරයි යන්න බැහැ කියන එකත් රටේ ජනතාව දන්නවා. එහෙමනම් කරන්න තියෙන්නේ කරන්න පුළුවන් මිනිහා මිනිස්සයාට ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමාට ඇවිල්ලා මේක බාර ගන්න කියලායි ආණ්ඩුවට කියන්න තියෙන්නේ. මේ තව තවත් ජනතාව අමාරුවේ දාන්න. අහසේ වලාකුළු වාගේ තමයි දේශපාලනය කියන්නේ. රටේ ජනතාව සහ දේශපාලනය කියන්නේ අහසේ වලාකුළු කියන්නේ කොයි වෙලාව වලාකුළුක් එහාට මෙහාට යයිද දන්නේ නැහැ. ඒ නිසා හෙට වෙන දේ අපිට අද හරියට කියන්න බෑ. ඒ වගේම සැප්තැම්බර් 5 මොනවා වීද රටේ කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ වෙන තත්ත්වය අපි දන්නේ නැහැ. ඊට කලින් මොන මැතිවරණයේද දන්නේ නැහැ. හැබැයි අපි කවුද ජනාධිපති අපේක්ෂිකයා කියන එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුව කරයි. අපි ඒකට කලබල වෙන්නේ නැහැ. හෙට ජනාධිපතිවරණයක් තියන්න ලෑස්ති වුණොත් එම හෙටනම් බෑ තියන්න අවුරුදු 4ක් ගත වෙන විවත්තාවේ හැටියට මේ ජනවාරි මාසේ දෙසැම්බර් වෙනකොට අවුරුදු 4 කාලියර වෙනවා. එහෙම මැතිවරණයකට ආපුවම අපි පැය 24ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා තෝරලා දිනන්න පුළුවන් අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරයි. අපි ඒකමතිකව ඒක අනුමත කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. කවුද කියන එක ප්‍රශ්නයක් නැහැ. Thank you.